Ukraine ජනපති සැලන්ස්කිගේ බලාපොරොත්තුව යුරෝපා හවුල හරහා ඔහුට සාධාරණයක් සිදු වේ වියන්නයි. නමුත් මේ මොහොත වන විට ඔහු බරපතල ආකාරයක හිත්‍රිද වීමකට පත්ව තිබෙනවා. ඊට හේතුව බවට පත්ව තිබෙන්නේ කිව් පරිපාලනයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ආකාරයට යුරෝපියන් යූනියන් එක ඔවුන්ට ඉතාමත්ම අපේක්ෂිත ආකාරයෙන් සම්බන්ධක ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්. Ukraine President Vladimir Zelensky expressed his discontent over the European Union member states varying opinions regarding Ukraine accelerated accessions to the Union. මේ වෙද්දී ඔවුන් මාර්තු පළවෙනිදා සිට ඉල්ලීම් කර තිබුණා ඔවුන්ව යුරෝපා හවුලට බඳවා ගන්න කියලා. ඒක ඉතා ඉක්මනින් කඩිනමින් ඒ පිළිබඳ රිවීව් කරලා බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව විශේෂයෙන්ම යුරෝපියන් යූනියන් එක ප්‍රසිද්ධිය ප්‍රකාශ කළාට තවමත් යුරෝපියන් යූනියන් එක ඒ තීරණය යථාර්ථයක් බවට පත් කරගෙන නැහැ. ඒ නිසා සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා It is necessary that the politicians' decision coincided with the sentiment of their people. මේ වෙද්දි දේශපාලනික වශයෙන් ගන්න තීන්දුව ඉතාමත් වැදගත්. මේ වෙද්දි ඔවුන් බලාපොරොත්තු වුණා යුරෝපියන් යූනියන් එකේ සමාජිකත්වය. හැබැයි තාමත් ඒක ලබා දෙන්නට යන්නේ නැහැ. මේ තුල පෙනෙමින් තිබෙන්නේ ඔවුන් යුක්‍රේනය පිළිබඳ කතා කළාට ඔවුන් කවුරුත් යුක්‍රේනය යුරෝපියන් යූනියන් එකට ඈඳා ගැනීමට ඒ තරම්ම ලොකු අවධානයක් යොමු කරමින් සිටින්නේ නැහැ. ඒ නිසා තමයි බොහෝ තැන්වලදී ප්‍රකාශ වුණේ ඇත්තටම බටහිරින් දීපු ටොපියක් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි භුක්ති විඳාද කියන කාරණේ. ඔහු නේටෝ සංවිධානය බලාපොරොත්තු වුණා, ඔහු යුරෝපියන් යූනියන් එක බලාපොරොත්තු වුණා. හැබැයි ඒ දෙකෙන්ම ඔහුට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. ආයුධ දෙනවා ගහපල්ලා කියනවා. නමුත් කිසිදු මැදිහත් වීමක් නැහැ. මේ වෙද්දී ඔහු බරපතල විවේචනයක් කළා මීට කලිනුත් යුරෝපියන් යූනියන් එක, ඒ වගේම විශේෂයෙන්ම නේටෝ එක ගැන. මේ වෙද්දී බටහිර ලොකු වරදක් කරගන්නවා. ඒ තමයි විශේෂයෙන්ම දැන් best made a mistake by promising Ukraine NATO membership. High representative of the European Union for Foreign Affairs and Security Policy Joseph Borrell said in an interview with the LCI TV channel. Joseph Borrell කියන්නේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යුරෝපියන් යූනියන් එකේ ඉන්න ප්‍රධානී. ඔහු කියනවා බටහිර ලොකු වැරද්දක් කළා. ඒ තමයි යුක්‍රේනයට NATO සමාජිකත්වය ලබා දෙනවා කියන පොරොන්දුව ලබා දීම නිසා. මේ නිසා මේ මොහොත වන විට බරපතල ව්‍යසනයක් ලෝකෙ මතුවලා තිබෙනවා. ඇත්තටම ඒකයි ප්‍රශ්නය. නේටෝව කියන බලාපොරොත්තුව මත ඉඳගෙන සෙලෙන්ස්කි ජනාධිපතිවරයාගේ ක්‍රියාත්මක වීම තුලයි අද වන විට මේ ඛේදවාචක ඇති වෙන්නේ. කලාපයක් තුල ජීවත් වෙනවා නම් කලාපීය බලවතා එකට යා යුතුයි. කලාපයක් ඇතුලේ ඉඳගෙන ඒ කලාපයේ ප්‍රධානියාට හැප්පෙන්න තවත් කලාපයක ප්‍රධානියෙක් ගෙනල්ලා ලොකු වැඩ දාන්න ගියොත් අර කලාපේ ප්‍රධානියා තමන්ගේ භූමිය රැකගන්න පහර දෙන්න සිද්ධ වෙනවා. සරලම කතාව ඒකයි. පුටින් වැරදි. නමුත් පුටින්ට වෙන කරන්නට දෙයක් නැහැ කියන දේ මේ වෙද්දි ලෝකේ විශේෂඥයින් පවා පිළිගන්න මතය බවට පත් වෙමින් පවතිනවා.